දීර්ඝාෂරේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. හැම දෙනෙක්ම ආසයි තරුණ බව රැකගන්න. ඉතින් ඔයා වයසටත් කලින් වයසට ගිහින් වගේ පේනවනම් අන්න ඒ දේ ගැන දෙපාරක් හිතන්න වෙනවා. ඔයාගේ වයසට වඩා ලාබාල තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන් වෙන අපේ ශරීරයේම අන්තර්ගත වෙන ප්‍රෝටීනයක් තමයි කොලජින් කියලා කියන්නේ. මේ කොලජින් ප්‍රෝටීනය ශරීරයේ එල්ලා වැටීම, රැලි ගැන්වීම ආදීන් ආරක්ෂා කරනවා. මේ නිසා අපේ සමේ පේශිවල සහ අස්ථිවලත් මේ ප්‍රෝටීනය අන්තර්ගත වෙනවා. සරලව කීවොත් කොලජින් නිෂ්පාදනය අඩු වෙන්න ගනිද්දී ඔයා වයස්ගත වීමේ ලක්ෂණ පෙන්눔 කරන්න ගන්නවා. ඉතින් අද අරුණෝදේ නාලිකාව තුළින් අපි අරගෙන ඉන්නේ කොලජින් ප්‍රෝටීනයේ ස්වභාවිකවම ලබා ගන්න පුළුවන් විදිහේ සමතරුණ කරන ආහාර වර්ග කීපයක් ගැන. ඉතින් ආරාධනා කරනවා ඔයාට රැඳිලා ඉන්න කියලා මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පර කීපේ තෙක්ම. අංක 1 ගොටුකොළ. අපි මේ වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වා වගේම කොලජින් කියලා කියන්නේ අපේ ශරීරයේ ප්‍රධාන තැනුම් එකකයක්. ඔයාගේ ශරීරයේ සෛල එකින් එකට බැඳලා තියෙන සැකිල්ලක් වගේ මේ කොලජින් ක්‍රියා කරනවා. මේකෙන් තමයි සමට ප්‍රත්‍යස්ත බවක් සහ ශක්තිමත් බවක් ඇති කරන්නේ. ගොටුකොළ කියන්නේ අපේ ශරීරය කොලජින් ශ්‍රාවය උත්තේජනය කරන ඖෂධයක් වගේම ආහාරයක්. ගොටුකොළ ආහාරයට ගනිද්දි අපේ ශරීරයෙන් මගින් අලුතින් කොලජින් නිෂ්පාදනය වෙලා ශ්‍රාවය වීමක් සිදු වෙනවා. මීටත් අමතරව ගොටුකොළ මගින් ඔයාගේ රුධිර සංසරණය ක්‍රමවත් කරලා හමට යටින් තියෙන මේට සෛල ස්තරය ඉවත් කරනවා. ගොටුකොළ වල තියෙන රසායනික සංයෝග වලින් තුවාල වගේ කැලල් ඉවත් කරනවා. මේ කැලල් මැකෙන්න ඕනෙම දෙයක් තමයි කොලජින් කියලා කියන්නේ. ඒ වගේම ගොටුකොළ වල තියෙන ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණය හින්දා මුක්ත කණ්ඩක මගින් ශරීරයට වෙන හානිය ඉවත් කරලා දානවා. අංක 2 බෙහෙත් නෙල්ලි. බෙහෙත් නෙල්ලි කියන්නේ විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් බහුල පළතුරක්. බෙහෙත් නෙල්ලි වල අන්තර්ගත වෙන විටමින් C වලින් කොලජින් නිෂ්පාදනය වැඩි කරනවා. හැමදාම බෙහෙත් නෙල්ලි කනවනම් හැමදාම තරුණ බව රැක ගන්න පුළුවන්. ඇත්තෙන්ම බෙහෙත් නෙල්ලි මගින් ඔයාගේ ශරීරයේ වයස්ගත වීම පාලනය කරලා ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කරනවා. ශරීරයේ වයස්ගත වීමත් එක්ක කොලජින් නිෂ්පාදනය වීම බිඳ වැටුණු නිසා සමට මෙච්චර කල් තිබුණු සහයෝගය ඉවත් වෙලා ගිහිල්ලා සම එල්ලා වැටෙන තත්වයට පත් වෙනවා. බෙහෙත් නෙලි ටිකක් තලලා වතුර වීදුරුවකට දාලා තියලා උදෑසන හිස්බඩ පානය කරන්න පුළුවන් නම් මාසයක් යනකොට ඔයාට මේකේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන් වේවි. අංක 3 එළඟි තෙල්. ලාංකික අපිට ඒ තරම් පුරුදු නොවුනත් ගිතෙල් කියලා කියන්නේ පෝෂණයේ සපිරි ආහාරයක්. ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා කියන ඉන්දියානු මතය හැදිලා තියෙන්නේ මෙන්න මේ ගුණදායක බව නිසා තමයි. ගිතෙල් වල වැඩිපුර අඩංගු වෙන්නේ විටමින් A සහ විටමින් K. විටමින් K මගින් කොලජින් ශ්‍රාවය උත්තේජනය කරනවා. ඒ නිසා සම එල්ලා වැටීම ආදියත් වයස්ගත වීම ආදීනොත් ඔයාව ආරක්ෂා කරන්න ගිතෙල් වලට හැකියාව තියෙනවා. අංක 4 රසකිඳ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇතුලේ රසකිඳ කියලා කියන්නේ රසායන ගුණයෙන් ඉහළ තරුණ බව රැකදෙන සුවිශේෂී ඖෂධයක්. විශේෂයෙන්ම රුධිරය පිරිසුදු කරලා එහි තියෙන විෂ පදාර්ථ ඉවත් කරන්න රසකිඳවලට හැකියාව තියෙනවා. කොලජින් ශ්‍රාවය වීමත් යම් ප්‍රමාණයකින් උත්තේජනය කරනවා වගේම කොලජින් බිඳ වැටීම වළක්වා ගන්නත් හැකියාවකුත් රසකිඳවලට තියෙනවා. රසකිඳ දඬු තැඹූ ජලය වගේම රසකිඳ කොළ කැඳ මගිනුත් ඔයාගේ ශරීරයේ කොලජින් මට්ටම වැඩි කරන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඔයාට අද මේ වීඩියෝව තුලින් ඔයාගේ සම තරුණ කරගන්න ඕනේ නම් ගන්න ඕන ආහාර වර්ග ගැන හොඳ වැටහිමක් එන්න ඇති කියලා අරුණෝදය අපි විශ්වාස කරනවා. මේක තව කෙනෙකුට දැනුවත් වෙන්න නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාට සුව ආයුෂ පිරි දිනයක් වේවා.